ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිරෝදරථ සංගම් නියෝජිතයන් සමග පැවති හමුවකදී. එම සංගම් නියෝජිතයන් ගෝල්ෆේස් භූමියට රැස්ව සිටි අතර ජනාධිපතිවරයා හමුවීමට ඔවුන් කළ ඉල්ලීමට අනුවයි ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණියේ. අපේ රස්සාව කැත නැතුව දෙමව්පිය දරුවන්ට කියන බං අපි තාත්තා ප්‍රීවිල් එලෙව්වේ. අපිට කියන බං දරුවන්ට උඹලා වෙනුවෙන් අපි යමක් කළා දිනකල කාටවත් නැහැ නේ. ජනාධිපතිතුමාටදී අපේ ත්‍රී රස්සාව සුරක්ෂිතයි මේවට අවශ්‍ය දේවල් කරලා තියෙනවා. විශ්වාසයි. අතිගරු ජනාධිපතිතුමාට ත්‍රිවිල් රථ ලංකාවට ලබලා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනාධිපති හිටියද්දි. අපි හිතුවට වඩා මේක සාර්ථක වෙලා තියෙනවා. දැන් දසලක්ෂ ගණන් මේකේ අයිතිය තියෙනවා. දැන් අපි යම්කිසි රාමුවක් තුල සංවිධානය කරන්න තියෙනවා. පළවෙනිම මට ආවේ නියාමනයේ ප්‍රශ්නේ. ඒකට අපි දැන්ට විසඳුමක් දීලා තියෙනවා. දායකත්ව විශ්‍රාම වැටුප ගැන කතා කරලා තියෙනවා. ඒකත් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා තියෙනවා. තුන්වෙනුව කොවිඩ් නිසා මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවුණේ ප්‍රශ්න දිහා සලකලා බලලා රාජ්‍ය බැංකු දෙකටම ණය දුන්න එක පිළිබඳ තව කල් දෙන්න වැඩසටහනක් ඇති කරලා ඊළඟට පුද්ගලික බැංකු වලට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක ආරම්භය. ලංකාවේ අවුරුදු 46ක් වෙන ත්‍රිවිල් කර්මාන්තේ මේ වෙනතුරු ගියේ අවිධිමත්ව. අවුරුදු 22ක් තිස්සේ නියාමනය වෙනුවෙන් අපේ නායකව පොරබැද්දා. නමුත් මේ රටේ විධායක ජනාධිපතිවරු 4 දෙනෙකුට බැරි වුණා ඒක කරලා දෙන්න. අපි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගිහින් කියපු ගමන් එතුමා හොයලා බැලුවම කිව්වා මේක සාධාරණ දෙයක් විය යුතුයි. ඒකෙන් හින්දා පැය 24ක් ඇතුළතදී ඒක ගැසට් කරලා දුන්නා. අපි බැහැලා වැඩ කරනවා. නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති කරන්න. ඒ වගේම මැතිවරණ ප්‍රකාශනයේ තුලින් හරියටම මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන විරෝධ මගී ප්‍රංශය ගුණාත් බයි හිලනංගල QR 4 ලෙවල් එකට ගෙනීමටත් NUQ සාතිකයේ දීමටත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ඇතුළු සේවාවේ ගුණාත් බයි විරෝධ ප්‍රජාවගේ ප්‍රශ්න සහ මේ කොවිඩ් වසංගතයේ හමුවේ ණයබරින් මිරිකිච්ච අපේ විරෝධ ප්‍රජාවට සහනය සැලසීම සඳහා ගත යුතු සියලුම ප්‍රියවර මේවට යථාර්ථයෙන් පවතිනවා. විශ්‍රාම වැටුප් සදාළ වැඩේ කැබිනට් එකේ අනුමත කිරීම සඳහා ඒ සඳහා කටයුතු කරලා තියෙනවා. ඉදිරි ජනාධිපති වර්ණයේදී අතිගරු ජනාධිපති ජයග්‍රහණයේ වෙනුවෙන් අප කැපේලා වැඩ කරලා අපි ජනාධිපතිතුමා එක්ක